පසුගේ දවස්වල ඕස්ට්‍රේලියාව විතරක් නොවේ ලෝකයේම ක්‍රිකට් රෝලින්ගේ වැඩිම කතාබහක් තිබුණේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පන්දුව පළඳු කිරීමට දීපු දඬුවම ගැන. මේ ගැන කවුරුත් කතා වෙද්දී ඒ ගැන කතා කරන්න මොන නිහඬ වෙලා හිටිය පිරිසක් හිටියා. ඒ තමයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය. සාමාන්‍යයෙන් වෘත්තීය සමිතියක් වගේ මේ සංගමය ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව ක්‍රීඩකයන් වෙනුවෙන් පිනේ ඉන්න අරමුණ එක්කම තමයි බිහි වෙලා තියෙන්නේ. ස්මිත්ලා වෝනල වරදක් කරලා ලැබුණු දඬුවම කුරිරු වැඩි කියලා ලෝකයේම ඉන්න බොහෝ ක්‍රීඩකයෝ හඬනගද්දී නිහඬව හිටපු මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය නිින්දෙන් අවදි වෙලා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. දකුණු අප්‍රිකාවේ එක්ක තිබුණු ටෙස්ට් තරගාවලිය අන්ත පරාජයක් ලැබමින් අවසාන ටෙස්ට් තරගයේ ලකුණු 492ක වාර්තාගත ජයක් ලැබුවට පස්සේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කියලා තිබුණා. මෙතනදි තමයි ඔවුන්ගේ තරඟ තහනම් වුණු ක්‍රීඩකයෝ ගැන කතා කරලා තියෙන්නේ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ග්‍රෙග් ඩයර් කියලා තියෙන්නේ මේ විදිහට වර්ධකට ඉතිහාසයේ ක්‍රීඩකයන්ට දීපු දඬුවම් එක බැලුවම මේ දඬුවම නම් වැඩි කියලා තමයි. මේ ක්‍රීඩකයෝ 3 දෙනාට දේශීය තරඟවල ක්‍රීඩා කරන්න අවස්ථාව දීලා දඬුවම අඩු කරලා නැවත ජාත්‍යන්තර පිටේට ඉක්මනට ගේන්න කියන ඉල්ලීම තමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ඉල්ලලා තියෙන්නේ. මේ ඉල්ලීම මේ අය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන්ද නැත්නම් ඕස්ට්‍රේලියාව ඉස්සරහටත් මේ වගේ පරාජයන් ලැබලා අහිමි වන ඕස්ට්‍රේලියා ක්‍රිකට් ගෞරවය වෙනුවෙන්ද කියන ප්‍රශ්නය නම් තියෙනවා. එහෙම හිතෙන්නේ මේ ඉල්ලීම කරන්නේ දකුණු අප්‍රිකාව ඉස්සරහා ඕස්ට්‍රේලියාව අන්ත අසරණ වුණාට පස්සේ නිසා. ඔයා මේ වීඩියෝට කැමති නම් වීඩියෝට ලයික් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔයාගේ යහළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැතිනම් අපේ channel එක subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.